මේ දවස්වල අලුත් නායකයෝ ගැන, පරණ නායකයෝ ගැන, කවුද ඇත්ත නායකයා කියන දේ ගැන වැඩිපුර කතා වෙන කාලයක්. ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමානයේ නායකයා තමයි විරාට් කොහලි. කොහලි කියන්නේ පරණ නායකයන්ගිනුත් උදව් අරගෙන තමන්ගේ වැඩේ උපරිමයෙන්ම කරන නායකයෙක්. ඉන්දියා වගේ මුළු ක්‍රිකට් ලෝකෙම පිළිගන්න විදිහට ගොඩක් බලයක් තිබුණු හිටපු ඉන්දියා නායක මහේන්ද්‍ර සිං ධෝනිට අවශ්‍ය ගෞරවය දීලා කණ්ඩායමට උපරිමය ධෝනිකින් ගන්න එක විරාට් කොහලි නායකයෙක් විදිහට පෙන්වන ලොකු හපංකමක්. ඉස්සරහට තියෙන ඕස්ට්‍රේලියාව එක්ක තරගාවලියේ ධෝනිගේ තැන ගැන ඉන්දියා ක්‍රිකට් තීරීම් කමිටුව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන වෙලාවේ කොහලි කියන්නේ තමන්නම් තාමත් ඉන්නේ ධෝනිගේ පැත්තේ කියලා. ධෝනි කණ්ඩායමේ ඉන්න එක තමන්ට ලොකු පහසුවක් කියලා තමයි කොහලි කියන්නේ. ඇත්තටම තාම ධෝනි කණ්ඩායම ඇතුලේ ලොකු වැඩක් කරනවා. ඔහු දෙන දායකත්වය මට ලොකු පහසුවක්. මම තාමත් ධෝනි පිටිය ඇතුලේ ගන්න තීරණ වලට ලොකු වටිනාකමක් දෙනවා. ඒ නායකත්ව තීරණ මම තාම පිළිගන්නවා. මේ වෙලාවේ පාන්ට් වගේ ක්‍රීඩකයෝ කණ්ඩායමට එන එක හොඳයි. ඒකට ධෝනිත් ගොඩක් කැමතියි කියලා මම දන්නවා. විශේෂයෙන් T20 තරගවල රිෂබ්ට අවස්ථාව දෙන එක ගැන මම විතරක් නෙමෙයි ධෝනිත් කැමතියි. ඉන්දියා ක්‍රිකට් තීරීම් කමිටුව කියන්නේ හොදෙව් තරගාවලියේ T20 තරගවලට වගේ ඕස්ට්‍රේලියා සංචාරයට ධෝනි වෙනුවට අලුත් කඳුළු රකින්න ගැන මේ වෙද්දි අවධානය යොමු කරනවා කියලා. ඒ අනුව තමයි රිෂබ් පාන්ට් වගේම දිනේෂ් කාර්තික්ටත් ඉන්දියා කණ්ඩායමේ තැන දෙන්න ඉන්දියා ක්‍රිකට් ලොකු තීරණය කරන්නේ. මේ විදිහට ධෝනි කපලා අලුත් දෙයක් කියන්න හදන අලුත් ගමන ගැන කොහලි කියන්නේ මේම කතාවක්. මටත් දැනගන්න ලැබුණා ධෝනිට තැන හිමි වුණා කියලා. ඇත්තටම තීරීම් කමිටුව වෙනස් විදිහකට හිතනවා ඇති. මම නම් ওই තීරණය ගන්න සම්බන්ධ වුණේ නැහැ. තීරණය අරගෙන එයාලා මට ඒක දැන්නුවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. එයාලගේ තීරණ ගැන අපිට තාම හරිද වැරදිද කියලා කියන්න බෑ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් පාට සුබ දවසක්.